ආයුබෝවන් කියලා පිළිගන්නවා ඕගොල්ලන් හැමෝම. අද අලුත් මාසයක ආරම්භයක්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලන් හැමෝටම මේ අලුත් මාසය සුබම සුබ වෙන්න කියලා. ඉතින් අද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ මම නිතරම හදන පොල් කේක් එකක්. ඉතින් මේක මම හිතෙන හිතෙන විදිහට වෙනස් කරලා හදනවා. මම කලිනුත් ඕගොල්ලන්ට පොල් කේක් හදන විදිහ ගෙනත් තියෙනවා. ඉතින් මේක බිත්තර නැතුව ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් පොල් කේක් එකක්. ඉතින් හරිම රසයි. ඒ වගේම පොඩි අය ගොඩාක් ආස කරන විදිහට තමයි අද මම මේක හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ, මොනවද ඕන වෙන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම භාජනයක් ලිපේ තියාගෙන ඒකට සීනි රතු සීනි එකතු කරා ග්‍රෑම් 120ක්. ඉතින් රතු සීනි නිසා මම මේක පාට කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මට. ඔයාලා සුදු සීනි ගන්නවා නම් සීනි පාට කරලා ගන්න වෙන්නේ. ඉතින් ඒකට වතුර මිල් ලීටර් 30ක් එකතු කරලා සීනි ටික දිය කරගත්තා. ඊට පස්සේ ෆ්‍රෙෂ් පොල් ගත්ත ගාගත්ත 150ක් මම එකතු කරා. ඉතින් එකතු කරලා ඒකට බටරුත් ග්‍රෑම් 80ක කෑල්ලක් එකතු කරලා මේ විදිහට හදාගත්ත පොල් එක. ඉතින් ඒ හදාගත්ත පොල් එක මම කේක් මේ මිශ්‍රණය හදන භාජනයට මේ විදිහට එකතු කරගත්තා. ඊට පස්සේ මම එකතු කරනවා පිටි 150ක්. මම පිටි ගත්තේ රුලම් පිටි. ඉතින් ඕගොල්ලන්ට වෙන පිටි වර්ගයක් ගන්න පුළුවන්. ඕට්ස් වලින් උනත් හදන්න පුළුවන්. බේකින් පවුඩර් අරන් තියෙනවා තේ හැඳි එකක්. බේකින් සෝඩා තේ හැඳි හතරෙන් එකක් අරන් තියෙනවා. ඕගොල්ලන්ට අවශ්‍ය නම් ලුණු පිංචකුත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම සීනි අඩුවෙන් ගත්තේ, ඒකට හේතුවක් තියෙනවා. මම ඕගොල්ලන්ට කියන්නම් ඒ හේතුව. මම කිරි අරන් තියෙනවා ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගත්තේ මම මිල් ලීටර් 150ක් විතර. මොකද බිත්තර එකතු කරන්න නැහැනේ. ඉතින් කේක් එකේ තෙත ගතිය ගන්න කිරි ටිකක් වැඩිපුර මට එකතු කරන්න උනා. ඉතින් මේ විදිහට එකතු කරලා හොඳට කලවම් කරනවා. ඉතින් මම මේක තව ටිකක් රස කරගන්න මම කලින් ගෙනාපේ කරන වියලි මිදි රට ඉඳි වගේ එහෙම එකතු කරා. මම මේකට එකතු කරන්නේ කජු ටිකක්. ඊට පස්සේ මම සීනි ඕගොල්ලන්ට කිව්වේ සීනි 120නේ මම එකතු කරේ. ඉතින් මම මේකට තව ටිකක් පැණි රස ගතියෙන්න හොඳට ඉදුණු කිසල් ගෙඩියක් කපලා එකතු කරගන්නවා. ඉතින් ඒ නිසයි මම සීනි එකතු කරේ 120ක්. ඔයාලා කිසල් එකතු කරන්න නැත්නම් සීනි 150ක් එකතු කරලා ඔයගොල්ලන්ට පුළුවන් අවශ්‍ය කරන පැණි රස ගන්න. ඒ වගේම තමයි පොඩි අයට දෙනවා නම් සීනි අඩුවෙන් එකතු කරලා ඔයගොල්ලන්ට රට ඉඳි වියලි මිදි. මම මේ විදිහට හදන එකක් ගෙනත් දිනවා. ඒ ලින්ක් එකක් දාන්න. ඉතින් ඒ විදිහටත් හදා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ විදිහට මිශ්‍රණය හදාගෙන මම මේ වගේ තැටියක් ගත්තේ. මම බේකින් পেපර් එකක් යටට දාගන්නවා. ඊට පස්සේ අර හදාගත්ත මිශ්‍රණය මේ විදිහට දාගන්න තියෙන්නේ. ඉතින් මේ පොල් කේක් එක හරිම රසයි. බිත්තර එකතු කරේ නැති වුණාට හරිම රසයි. බීටර් එකක් ඕන වෙන්නේත් නැහැ. ලේසියෙන් හදාගන්න පුළුවන් අපිට මේ කේක් එක. ඊට පස්සේ මේ විදිහට දාගෙන සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් 35ක් වගේ කාලයක් මට ගියා. මම බේක් කරන කලින් උඩින් මේ විදිහට තව කෙසෙල් කෑල්ලක් තිබ්බා. ඊට පස්සේ කජු ටිකකුත් උඩින් මේ විදිහට දාගත්තා. ඉතින් වියලි මිදි එහෙම දානවා නම් ඕගොල්ලන්ට පුළුවන් උඩින් වියලි මිදි ටිකක් එහෙම දාලා මේ විදියට හදාගන්න. ඉතින් මේ තියෙන්නේ මම බේක් කරගත්ත කේක් එක. මේ විදියට තමයි එන්නේ. මේක හරිම රසයි. ඉතින් පොඩි අය ගොඩාක් ආස කරන විදිහ කේක් එකක්. විශේෂයෙන් අපේ ගෙදර පුතා ගොඩාක් ආසයි මේ කේක් එකට. ඉතින් හදන්නත් අපිට හරි ලේසි. වැරදෙන්නේ නැහැ මේ වගේ කේක් එකක් හදනකොට. ඉතින් පොඩි අයගේ අමතර වේට අවුරුද්දෙන් උඩ බබාලට හේතුව මේකට අපි සීනි එහෙම එකතු කරනවා. ඒ නිසා අවුරුද්දෙන් උඩ බබාලට අමතර වේලටත් මේ වගේ කේක් කෑල්ලක් අපිට බබාලට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි බිත්තර කන්න අකමැති කෙනෙකුටත් මේ විදියට හදලා කන්න පුළුවන්.
මේකට පිටි වර්ග එකතු කරනකොට ඕට්ස් පවුඩර් එක කරලා එකතු කරන්න පුළුවන් මම රුලන් එකතු කරා පාන් පිටි වලින් උනත් හදන්න පුළුවන් ආට පිටි මේ බොනම් පිටි වර්ගකින් හදන්න පුළුවන් ටිකක් මේ කේක් එක බරට එන්නේ මොකද පැන් පොල් එකතු කරලා තියෙන නිසා පොල් ටිකක් වැඩිපුර අපි එකතු කරානේ ඒ නිසා ගොඩාක් අර බටර් කේක් එක වගේ සොෆ්ට් එකට එන්නේ නැහැ ඉතින් ඕගොල්ලනුත් එහෙනම් හදලා බලන්න ආයෙම අදවසක ඕගොල්ලන්ට තවත් වීඩියෝ එකක් අරන් එන්න හැමෝම පරිස්සමෙන් ඉන්න ඕගොල්ලන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා।